සන්ධ්‍යාවක් සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ගාලු දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම මේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමූහිකයට යෝධ නායකත්වයක් දෙමින් දෙවන්ත මෙහෙවරක් කරනු ලබන රටපුරා යන අද මේ ස්ථානෙට සම්බන්ධ වෙලා ඉන්න විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමනි, විශ්‍රාමික යාවයිෂ් මාසල් සම්පත් තුයකොන්තා මැතිතුමනි, විශ්‍රාමික රිය ඇඩ්මිරාල් ප්‍රෙඩ් සෙනවිරත්න මැතිතුමනි, ඔබලා තිදෙනාගෙන් අවසරයි. ඒ වගේම මේ මහාර්ග කටයුත්ත ගාල්ල දිස්ත්‍රික්කයේ තුල සාර්ථක කරන්න විශාල වගකීමක් තමන්ගේ දෙවුර මතට ගත්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මැතිතුමනි, ඒ වගේම වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පොදු දීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ සහෝදරයාගෙන්, ඒ වගේම මේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10 නියෝජනය කරමින් ඒ සම්බන්ධීකාරක වගකීම තමන්ගේ දෙවුර මතට ගත්ත අපේ ගෞරවනීය මැතිතුමන්ලාගෙන්, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ආරාධිත සියලු දෙනාගෙන්, ත්‍රිවිධ හමුදා සමාජික සමාජිකා සියලු දෙනාගෙන්, ඒ වගේම මේ මොහොතේ මේ සාකච්ඡාව මේ සමුළුව අන්තර්ජාලය හරහා නරඹන සහභාගී වෙන ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාගෙන්, ඒ වගේම හිතවත් ජනමාධ්‍යවේදී මහතුරුන් ඇතුළු හැම දෙනාගෙම අවසරයි. අද දවස ගාල්ල දිස්ත්‍රික්කයට සුවිශේෂී දවසක් කියලා මම විශ්වාස කරනවා. මොකද මේ වසර 75ක දූෂිත මජර දේශපාලනය නිමාවට පත් කරන්න සෑම දිනාම එකවන්ව එක්සත්ව එක්සිත්ව පිළගැහෙන මොහොතක ඒ ගමනට උදාරතර ජවයක් ශක්තියක් එකතු කරන්න ත්‍රිවිධ හමුදා සමාජිකත්වයේ උණුසුම් සුබපැතුම් ගාල්ල දිස්ත්‍රික්කය තුල එකතු කරන්න අද මේ මහා සමුළුව පවත්වන්න. මේක අපි විශ්වාස කරනවා ජාතික ජන බලවේගයට මහඟු ආදර්ශයක් මහඟු ශක්තියක් කියලා අපි විශ්වාස කරනවා. ත්‍රිවිධ හමුදා සාමූහිකය ආරම්භ කරලා රටේ විවිධ ආසනවලට ගිහිල්ලා දිස්ත්‍රික් සමුළු පවත්වලා දවන්ත ශක්තියක් යෝධ ශක්තියක් නිර්මාණය කරගනිමින් ඉන්න මොහොතක තමයි අපි ඔබ මේ ශාලාවේදී දැන් හමු වෙන්නේ. ඉතින් අද කනගාටු වෙනවා ප්‍රථම වශයෙන් මේ ශාලාවේ ඒසී යන්ත්‍ර මදි වෙලා තියෙනවා. මොකද සීටින් කැපැසිටි අභිබවා විශාල පිරිසක් මේ ශාලාවේ ඉන්නවා. යට තියෙන දෙවෙනි ශාලාවත් පිරිලා එළියත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ පහසුකම් සැලසීමට නැහැ කීම සම්බන්ධයෙන් ඇත්තටම කනගාටු වෙනවා. ඉතින් අපි ඔබ හැම දිනාගේම මූලික ඒකායන පරමාර්ථය මේ ගඳ ගහන මජර කැත මේ සමාජ ක්‍රමයේ වෙනස් කරන්න. ඒ වෙනුවෙන් දැන් අපිට අලුතින් කරන්න බොහෝ දේවල් ඉතුරු වෙලා නැහැ. පාලක පන්තිය ස්ව කැමැත්තෙන් Tamange අභව වාචක සීමාවන් ලකුණු කරගෙන පරාජයේ ගුහා තුලට රිංගල ඉන්න වෙලාවේ ජාතික ජන බලවේගය මේ රටේ විශාල පිරිසක් එකතු කර ගනිමින් ශක්ති ආශිර්වාදය සහිතව මේ මහ පොළවට නැවුම් දේශපාලනය ගෙනෙන්න සමත් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය කියලා සනිටුහන් කරපු මොහොතක තමයි අපි මේ සමුළුව පවත්වන්නේ. ඔයාලා හැම දෙනාම දන්නවා අද අපේ මහ පොළව මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සු මහා වද වේදනාවට ලක් කරලා තියෙනවා. ඊයේ පෙරේද අපිට අහන්න හම්බුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහලේ හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරයා රට හැර ගිහිල්ලා පහුගිය දවස ගහන්න හම්බුණා පාර්ලිමේන්තුවෙන් දීපු වාර්තාවක 9500ක් මේ රටේ ඉහළම ක්‍රීම් එක වෛද්‍ය ශාස්ත්‍රයේ ඉංජිනේරු ශාස්ත්‍රයේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ බැංකු ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාල කතිකාවේ ශාස්ත්‍රයේ මේ රට ගොඩනගන්න ඉන්න දැවැන්තම බුද්ධිමතුන් ටික මේකේ ඉන්න බෑ කියලා රට දාලා දාලා යනවා 9500ක් ඒ කට්ටිය ගුවන් ගත වෙලා 9500ක් මේ ඉරිදා සන්ඩේ ටයිම්ස් එකේ තිබුණා පහුගිය අවුරුදු 3ට
මේ රටේ සිය දිවි හානි කරගෙන තියෙනවා 9779ක්. ඒ කියන්නේ 10000ක් ආසන්න වශයෙන්. එක වසරකට මේ රටේ ඉන්න බෑ කියලා 10000ක් ගුවන් ගත වෙනකොට වසර 3කට 10000ක් මිහිදන් ගත වෙනවා මේක ඉන්න බෑ කියලා. මේ කරුණමැති මේක අපිට වෙනස් කරන්න. මේ කරුණමැති මේ කර්ම පාලකයෝ සිංහාසනයෙන් බස්සන්. ඉතින් ඒ වෙනුවෙන් අද යෝධ ශක්තියක් එකතු වෙනවා. ඉතින් අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකය අපේ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මැතිතුමා ඒ වගේම අපේ මේජර් කළුආරච්චි මැතිතුමා ඇතුළු මේ 10 දෙනෙක් සම්බන්ධීකාරකව 10ක් පහුගිය කාල පරිච්ඡේදයේ අපි ගම්වලට ගියා. හැම ආසනයකටම ගියා. හැම ආසනයකට ගිහිල්ලා එකතු කරලා ආසන සමුළු තියලා රොද බැඳගෙන ඇවිල්ලා තමයි අද මේ මහා දෙවන්ත සමුළුවක් මේ ස්ථානයේ පවත්වන්නේ. අපි හිතන්නේ මේ මෙතුමලා කවුරුවත් දේශපාලනය කරන්න හිටපු කට්ටිය නෙමෙයි. මා ඇතුළු අනු කුමාර සහෝදරයා දේශපාලනය කරන්න හිටපු කට්ටිය නෙමෙයි. අපි වෙන මොකක් හරි හැකියාවක් ඇතුලේ මේ මහ පොළවට දායකත්වයක් දෙන්න හිටපු මිනිස්සු. හැබැයි මේ මජර කාලකන්ණි දේශපාලන ක්‍රමය අපි දේශපාලනට ගෙනත් තියෙනවා. අපිට මේ වගකීම අත්හරින්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අද අපි හැමදෙනාම මේ වගකීම දෙවුර මතට අරගෙන වැඩ කරමින් ඉන්නේ මෙන්න මේ සමාජ ක්‍රමය අපිට වෙනස් කරන්න. ඉතින් ඇත්තටම අපිට යෝධ ශක්තියක් අපිට පෙරේද වෙනකොට හම්බුණා නම් 47000කගේ විශ්‍රාමික නාම ලේඛනය. දැන් අපිට දෙනවා කාර්යභාරය. මේ සියලු දෙනාම ඒක රාශී කරගන්න. මේ හැම දෙනාම මේ රත්තරන් අරමුණ වෙනුවෙන් මේ පොදු අරමුණ වෙනුවෙන් ගෙට ගහ ගන්න. ඔව් සැක තියන්න එපා. අද බොහෝ දුරට මේ නිල්කොළ තට්ටු දේශපාලනය මේ රට විනාශ කරපු දේශපාලනය ලංකාවෙන් අතු ගෑවිලා හමාරයි. ඒක ටිකක් භයානක කාරණාවක්. ඔවුන් ලේසියෙන් සිංහාසනත් හරින්නේ නැහැ. ඔවුන් ලේසියෙන් මේව දහලා යන්නේ නැහැ. ඒක නිසා ඉදිරි දින කීපය ඉදිරි මාස කීපය තා තීරණාත්මකයි. විවිධ මඩ ගහයි. විවිධ අවලාදන ගයි. විවිධ කුමන්ත්‍රණ කරයි. හැබැයි ඒ සියලුම දේවල් හමුවේ අපි යෝනිසෝ මානසිකාරයෙන් එළඹ සිට සිහියෙන් මේ මොහොත ගත කරන්න ඕන. මේ මොහොත ගත කරන්න ඕන. එහෙම ගත කරොත් අපිට තියෙන යෝධ ජයග්‍රහණයක් ගන්න. මේ බිඳ වැටිච්ච දේශය ඔබගේ අපේ අත් මතින් ඔබගේ අපේ දෙවුර මතින් ගොඩනගන්න අපිට තියෙන විශාල කාර්යභාරයක්. ඔව් ඒකට අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළම දායකත්වය දෙන්න සූදානම්. අපි මේ කරමින් ඉන්නේ පුළුවන් වැඩ ටිකක් නෙමෙයි. අපි 8 වෙනිදා 6 වෙනිදා රත්ගම බලමණ්ඩලයේ 2300කගේ ප්‍රධානත්වයෙන් රත්ගම නගර මැදේ පැත්තුවා. අපි 8 වෙනිදා ලාල්කාන්ත සහෝදරය ලැබිලා ජාතික වෘත්ති සමිති මැදිස්ථානීය ඒ වැඩ කරන ජනතාව ඔක්කොම නායකව ගෙනිලා හෝල්ඩිගෝල් ශාලාවේ මහා දෙවන්ත සමුළුවක් පැවැත්තුවා. අද මේ හෝල් මේ සමෝදා ශාලාව උඩයි යටයි එළියයි පිරෙන්න මහා වෙනසකින් අපි මේ ත්‍රිවිධ හමුදා සාමූහිකය පවත්වනවා. 26 වෙනිදා අපේ හඳුන්නිති සහෝදරය එනවා. මූල්‍ය ශේත්‍රයේ බැංකු ශේත්‍රයේ එයා හම්බ වෙන්න ඒ සම්මන්ත්‍රණ තියන්න දැනුවත් භාවය ලබා ගන්න එනවා. 29 වෙනිදා ආයේ අනුර සහෝදරය එනවා. ගාලු දිස්ත්‍රික්කයේ නීතිඥ දිසා සමුළුව පවත්වන්න. මේක මාසික මේ ක්‍රියාකාරීත්වයන් ටික. ඒ නිසා අපි දෙවන්ත ක්‍රියාකාරීත්වයක ඉන්නවා. මේක අපි නතර කරන්නේ නැහැ. ඒක නිසා සැක තියාගන්න එපා. මේ බිඳ වැටෙන මේ අපිට ඇහෙන අපිට පෙනෙන ප්‍රවෘත්ති අපිට ඇහෙන දැකින දේවල් අපේ ජීවිතයට එපා කරවන අපේ ජීවිතය කලකිරවන දේවල් උනාට සැක තියාගන්න එපා. හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා. ලංකාවට පායපු රිදී රේඛාව අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියලා විශ්වාසය තියාගන්න. විශ්වාසය තියාගන්න. මේක අපි හදලා මිසක් අත්තරින්නේ නැහැ. ඕනම දෙයක් කරන්න පොඩි පන්තිද්ද අපිට ගන්නවා වැඩ දෙකයි අවශ්‍ය. Firm determination and dedication. That's only. ඕනම දෙයක් කරන්න අපිට අවශ්‍ය කාරණා දෙකයි. Firm determination එකක් තියෙන්න ඕන. ඔව් අද කන්න නැති මිනිස්සු ඉන්නවා. බොන්න නැති මිනිස්සු ඉන්නවා. ජීවත් වෙන්න බැරි මිනිස්සු ඉන්නවා. විරකියාවෙන් පෙළෙන මිනිස්සු ඉන්නවා. රට දාලා යන මිනිස්සු ඉන්නවා. වහ බීලා මහ පොළව ඇතුළට සිප ගන්න මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන. මේක කවදාකවත් නිලෙන් කරන්නේ නැහැ. මේක කවදාකවත් කොලෙන් කරන්නේ නැහැ. යාල කරපු දේවල් වල ප්‍රතිඵලය තමයි මේ. ඒ නිසා අපිට ෆර්ම් ඩිටර්මිනේෂන් එකක් තියෙනවා. මේ මැච් එක සහතිකයි.
ජාතික ජන බලවේගය ගහනවා දෙකක් නැහැ මේක ගහන්න ඕන වෙන කවුරුවක් නැහැ ඔබ අපි තමයි ඉන්නේ මේක අපි ඔක්කොම එකතු වෙලා ගහන්න ඕන සෆර්ම් ඩිටර්මිනේෂන් එකක් තව නොබෝ කාලයකින් මේ දූෂිත දේශපාලන කල්ලි පරද්දනවා සහතිකයි පරද්දනවා ඒක දෙකක් නැහැ ඒක තමයි ෆර්ම් ඩිටර්මිනේෂන් එක දැන් මේක තියාගෙන අපි නිකන් හිටියොත් හරියන්නේ නැහැ හතුර බලවත් හතුර ප්‍රබලයි ඒ නිසා දැන් මේක තියාගෙන නිකන් බෑ දැන් තමයි දෙවෙන්ත ඩෙඩිකේෂන් එකක් ඕන කැපකිරීමක් ඕන ඔබ මේ කරන්නේ කැපකිරීම බෙන්තර ඉඳලා එල්පීටීයේ ඉඳලා අපේ දිස්ත්‍රික්කයේ ඈත එහා නෙළුවේ ඉඳලා ඔයාලා මේ මේ ස්ථානට ඇවිල්ලා හැමතැනින්ම ඇවිල්ලා ඊයන්දා අපි දැක්ක මෙතන වැඩ කරන්න විශාල පිරිසක් අනදින කට්ටිය නැහැ හැමදෙනාම වැඩ කරවෝ එම විශාල පිරිසක් අපි මේ එකතු වෙලා කරන්නේ ඩෙඩිකේෂන් එක එනිසා මේ ඩෙඩිකේෂන් එක දැන් තව තවත් මේ ලක් මාතාව ඉල්ලා හිටින මොහොත මේ මාස 7ට තීරණාත්මකයි බලය හුමාර වෙන්න යන ඔබගේ අතට බලය හම් වෙන්න යන ඒක ලේසියෙන් දෙන්නේ නැති බවත් අපි දන්නවා හැබැයි අපිත් කියන්න කැමතියි අපිත් ලේසියෙන් අත් හරින්නේ නැ බලය සහතිකයි ලබා ගන්නව කියන කාරණාවත් අපිත් අවධාරණය කරන්න ඕන ඉතින් අන්නේ උතුම් කරමුණ වෙනුවෙන් අද මේ සමුළුවේ පණිවිඩය අරගෙන ගමට යන ගමේ තව එකතු වෙන්නේ නැති ත්‍රිවිධ හමුදා සාමූහිකයෙ ඉන්නවා අපි වුන් හැම කෙනාම හොයාගෙන එනවා අපේ ගාව දීග ගාලු දිස්ත්‍රික්කයේ සියලු දෙනාගේම නාම ලේඛනය තියෙනවා අපි වුන් හොයාගෙන එනවා ඔබ අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න අපිත් එක්ක සාකච්ඡා කරන් ප්‍රශ්න තියෙනවා නම් සංවාද කරන් එකතු වෙන්න ඔබට අපිට එකතු වෙන්න බැරි කිසිදු කාරණාවක් ඇතයි කියලා අපි හිතන්නේ නැහැ ඒක නිසා මේ බියසනේ හමුවේ අපිට අද යෝධ ශක්තියක් එකතු කරන්න ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයට අයෝමය ශක්තියක් එකතු කරන්න මේ වැඩේ කරන්න පහුගිය මාස 2 3 4 5 ඇතුලේ විශාල කැපකිරීමක් කරව මම හිතන්නේ මේජර් ගියා ආසන 9කටම දාන හින්දා ඒකට යන්න බැරි වුණේ කළුවර්ති මහත්තය ඔක්කොටම ගියා ඒ නිසා අපිත් එක්ක හැමදැනම ගිහිල්ලා මේ එකතු කර මේක මෙම ලොකු කැපකිරීමක් කළා ඉතින් අන්නේ කැප කරපු ඒ වැඩ කරපු ඒකේ ප්‍රතිඵලය අද තියෙනවා ඉතින් දැන් ඔබටත් තියෙනවා මෙතනින් එහාට කාර්යභාරයක් මේ ඉන්නේ දැන් ගමේ නායකයෝ අපි දිස්ත්‍රික්කේ නායකු ටිකක් හැදුවා ඔවුන් උපරිම මහන්සියෙන් වැඩ කරා ඔවුන් අද දිස්ත්‍රික්කේ මහා බලවේගයක් එකතු කළා දැන් තියෙනවා ගමේ මහා බලවේගයක් අපිට මැගහැරිච්ච 7ක් 8ක් ගමේ ඉන්න පුළුවන් ඒ හැමදෙනාම කතා කරා හැමදෙනාම එකතු කරගන්න හැමදෙනාම අපිට කියන් අපි එනවා අපි හම් වෙනවා ත්‍රිවිධ හමුදා සමූහයේ මේ 10 දෙනා 12 දෙනා නායකත්වය දෙන අපි එනවා එකතු කරමු දෙවන්ත බලවේගයක් හදමු නේ හදලා මේ රට වෙනස් කරමු අන්නේ සඳහා මේ වෙනුවෙන් කැප වෙච්ච මේ වෙනුවෙන් මහන්සි වෙච්ච මේ වෙනුවෙන් Tamanගේ ශ්‍රමය දායකත්වය මිල මුදල් කැප කරපු හැම දිනාටම අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් මේ ව්‍යායාමය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා බෙහෙවින් ස්තුතියි